सामान्यයෙන් ජලයෙන් යට නොවන ප්‍රදේශයක් කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතන ලැබීම හේතුවෙන් ජලයෙන් යටවීම ගම් වතුරක් එහෙම නැත්නම් අපි ජල ගැලීමක් කියලා හඳුන්වනවා. ජල ගැලීම් අපිට මේ විදිහට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි පිටාර ගැලීමෙන් ඇතිවන ජල ගැලීම්. මේ පිටාර ගැලීමෙන් ඇතිවන ජල ගැලීම් කියලා කියන්නේ ගංගා ඇතුළු ජල මාර්ග, ජලය ගමන් කරන මාර්ග අධික ජලයේ ප්‍රමාණය වැඩි වීමෙන් පිටාර ගලන. අනිත් එක තමයි ෂණික ජල ගැලීම්. මේ ෂණික ජල ගැලීම් කියලා කියන්නේ ජල මාර්ග අවහිර වෙලා ජලයේ බැස යන කානු පද්ධති ඇල මාර්ග අවහිර වෙලා ඒ ජලයේ පිටාර ගැලීම අපි ෂණික ජල ගැලීම් විදිහට හඳුන්වනවා. ඒ අනුව ජල ගැලීම්, පිටාර ජල ගැලීම් සහ ෂණික ජල ගැලීම් කියලා වර්ග කරන්නට පුළුවන්. අපි බලමු ජල ගැලීම් ඇතිවීමට බලපාන හේතු මොනවද කියලා. ජල ගැලීම් ඇතිවීමට බලපාන එක ප්‍රධානම හේතුවක් තමයි අධික වර්ෂාපතනය. අධික වර්ෂාපතනය නිසා කෙටි කාලයක් තුළ විශාල ජල ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට ජලයේ බැස යන මාර්ග වලට ඒ ජලය ඉවතට ගෙන යාම අපහසු වීම මේ ජල ගැලීම් වලට හේතුවක් වෙනවා. ඊළඟ කාරණේ තමයි ජල ගැලීම් වලට බලපාන අක්‍රමවත් ඉදිකිරීම. මේ කිසියම් ප්‍රමාණ වලින් කරන ඉදිකිරීම නිසා ජල මාර්ග හරහා නැත්නම් ජලයේ බැස යන මාර්ග කිසියම් ප්‍රමාණයකට බාධා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අවිධිමත් ගොඩ කිරීම. අපි පහත් බිම් යම් යම් ඉදිකිරීම් සඳහා පස් යොදා ගොඩ කිරීම කරනවා. මේ නිසා ජලයේ බැස යාම බාධා වෙන්නට පුළුවන්. මේ නිසාත් ජල ගැලීම් ඇති වෙන්නට පුළුවන්. ඊළඟ ජල ගැලීම් ඇතිවීමට බලපාන හේතු විදිහට ජලයේ බැස යන මාර්ග අවහිර වීම. අපි කලින් කිව්ව අක්‍රමාත් ඉදිකිරීම් සහ ගොඩ කිරීම වලට අමතරව මේ ජල මාර්ග ඔස්සේ පැමිණෙන යම් යම් දේවල් ඒ ජල මාර්ගයේ හරස් වීමත් ජල ගැලීම් වලට හේතු වෙන්නට පුළුවන්. ජලය බැස යන මාර්ග අවහිර වීම කියන්නේ අන්න ඒවා. එතකොට වතුර ඔස්සේ එන යම් යම් දේවල් එම ජල මාර්ගවල අවහිර වුණොත්, හිර වුණොත් ජල ගැලීම් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා මේ ජල මාර්ග ඔස්සේ යන ජලය වැව්වැණි එහෙම නැත්නම් ජලාශ වල එක් රැස් වෙනවා. නමුත් අපි වර්තමානයේ දකිනවා මේ ජලාශවල ඒ ජලධාරිතාව ඉතාම අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ජලාශ ගොඩවීම. විවිධ ශාක වර්ග හැදීම, ජලාශවලට එන වතුර මඩ සහිත වීමෙන් පස් සහ වැලි එකතු වීම වගේ දේවල් හින්දා මේවායේ ගැඹුර අඩු වෙලා තියෙනවා. ඒ නිසා රඳවා ගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩු වෙලා. එනම් ජලධාරිතාව අඩු වෙලා. ඒකින් තමයි ඉක්මනින් මේ වැව් ජලාශ පිරෙනවා. එතකොට ඒවයින් ජලය ඉවතට ගලා යාම සිද්ධ වෙනවා. ඒ නිසා ජල ගැලීම් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි වනවැස්ම ඉවත් වීම, අක්‍රමවත් ඉඩම් පරිහරණය කියන එකත් ජල ගැලීම් ඇතිවීමට බලපාන හේතු වෙනවා. මේ වනවැස්ම ඉවත් වීම කියන එක දිහා අපි පොඩ්ඩක් බැලුවොත් සාමාන්‍යයෙන් වන ප්‍රදේශයක බිම කොළවැනි තට්ටු වලින් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම ශාක මුල් තියෙනවා. එතකොට ජලයේ වර්ෂාව විදියට ලැබුණම මේ කොළ ඇතුළේ කුඩා ශාකවල රැඳෙනවා. ඒවා පොළොව යටට උරා ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඉවතට ගලා යන ජල ප්‍රමාණය අඩු වෙනවා. නමුත් වනවැස්ම ඉවත් වෙනකොට මේ විදියට ජලය රඳවා ගැනීමේ හැකියාව නැතුවලා ඒ ජලය පහත් බිම් කරා ගලා යාම සිද්ධ වෙනවා. එතකොට ෂණිකව කෙටි කාලයක් තුළ පහත් බිම් වලට විශාල ජල ප්‍රමාණයක් එකතු වීම සිද්ධ වෙනවා. එතකොට ජල ගැලීම් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේමයි අක්‍රමාත් ඉඩම් පරිහරණය. අපි දන්නවා ඉඩම්, තමන්ගේ ඉඩම් විවිධ ආකාරයට තමන් පාවිච්චි කරනවා. බොහෝ විට මේ ඉඩම් වල පාංශු ඛාදනය වළක්වා ගැනීමට උපක්‍රම භාවිතා කරලා නැහැ. එහෙම වුණාම මේ වර්ෂා ජලය මේවා හරහා පහසුවෙන් පහත් බිම් කරා යන්නට පුළුවන්. ඊට අමතරව ඉඩම් පරිහරණය ගැන විශාල කරුණු ප්‍රමාණයක් කතා කරන්නට පුළුවන්. වීඩියෝ දිග වෙන නිසා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. ජල ගැලීම් නිසා ඇතිවන බලපෑම් මොනවද කියලා අපි බලමු. ජල ගැලීම් නිසා ඇතිවන එක බලපෑමක් තමයි මේ ඔබ දකින ආකාරයේ ජීවිත හානි සිද්ධ වෙන එක. ජීවිත හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජල ගැලීම් නිසා විදුලි සැපයීමට හානි සිද්ධ වෙන්නට පුළුවන්. ප්‍රවාහන සේවා, පොදු සේවා සියලු දේවල් අඩාල වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි නිවාස, දේපල, මාර්ග ආදියට හානි සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම ජල ගැලීම් නිසා ජල මූලාශ්‍රයම නැත්නම් ජලය පාවිච්චි කරන ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙන්නට පුළුවන්. ඒ නිසා ගංවතුර ගැලීමකින් පස්සේ බොහෝ විට බෝවන රෝග පැතිරෙනවා. බෝවන රෝග පැතිරෙන්නට පුළුවන්. මේකත් ජල ගැලීමෙන් ඇතිවන බලපෑමක්. හරි? එතකොට අපි බලමු මේ ගංවතුරෙන් ඇතිවන ආපදාවන් අවම කරගන්නේ කොහොමද කියලා. වෙනත් විදිහින් කියනවා නම් ගංවතුර ආපදා කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ සඳහා එක් ක්‍රියාමාර්ගයක් තමයි ගංවතුරට යට වෙන ප්‍රදේශවල නිවෙස් ආදී දේ ඉදි කරන්නේ නැතුව ඉන්න එක. නමුත් මේක ප්‍රායෝගිකව ටිකක් අමාරු එකක්. එහෙම ඉදි කරන්නට ඕන නම් ශක්තිමත් කණු මත මේ නිවාසය ඉදි කරන්නට පුළුවන්. එතකොට ජලයේ බැස යන ප්‍රදේශයක් යටින් තියෙනවා. නිවාසය පරිස්සම් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ගංවතුරක් සිද්ධ වුණ වෙලාවක නිවස යටවෙනවා නම් ඒ නිවසේ රැඳී සිටීම ඉතාම අනතුරුදායකයි. මොකද ගොඩනැගිලි කඩා වැටෙන්නට ඉඩ තියෙනවා. විදුලියේ කාන්දු වීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම සතුන්, ගසාගෙන එන සතුන් මේව රැඳෙන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ බොහෝ හේතු නිසා අර්ධ වශයෙන් හෝ නිවාසයේ ජලයෙන් යට වෙලා තියෙනවා නම් ඒ නිවාස තුල රැඳී සිටීම අනතුරුදායක වන්නට පුළුවන්. ඒ නිසා ඒවායින් ඉවත් වීම වඩා සුදුසු වෙනවා. ඒ වගේම තමයි විදුලි උපකරණ හා විදුලිය සමග කටයුතු කරනකොට ඉතාම පරිස්සම් වෙන්නට ඕන. මොකද මේ ගංවතුර සමග පැමිණෙන ජලය හරහා විදුලිය ගමන් කරනවා. ඒ නිසා විදුලි කාන්දු වීම හරහා හානි වීම සිද්ධ වෙන්නට පුළුවන්. සමහරට ඒ ජීවිත හානියක් දක්වාම යන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි ගංවතුරෙන් සිද්ධ වෙන ආපදාව අවම කරගන්නට ගංවතුර එන අවස්ථාවේදී Tamanට වටිනා කියන බඩු බහන්න තියෙනවා නම් ඒක ආරක්ෂිතව තබා ගැනීමට ක්‍රමයක් සකස් කර ගැනීම. ඒ වගේම ආරක්ෂිත ස්ථානයක් හඳුනා ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ ආරක්ෂාව සඳහා ප්‍රදේශයේ ළඟම තියෙන උස් භූමිය තෝරා ගැනීම සුදුසු වෙනවා. ඒ අපි කතා කරේ ගංවතුර ආපදා කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එකේ කරුණු කීපයක්. අපි තවත් කරුණු කීපයක් බලමු. ගංවතුර නිසා නිවස හැර යාමට සිද්ධ වෙනවා නම් පානීය ජලය, වේලි ආහාර ද්‍රව්‍ය වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ආපදා මල්ල සූදානම් කරගන්නට වෙනවා. මේ ආපදා මල්ලේ තිබිය යුතු ප්‍රධාන දේවල් ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ තමයි වේලි ආහාර වගේ දේවල්, ඖෂධ වගේ දේවල්, බැටරි වලින් ක්‍රියාත්මක වන ගුවන් විදුලි යන්ත්‍ර සහ විදුලි පන්දම, ඒ වගේම අත්‍යවශ්‍ය වන ලිපි ලේඛන, ආභරණ හා මුදල් වගේ දේවල් මේ ආපදා මල්ලේ රඳවා ගන්නට, තබා ගන්නට පුළුවන්කම තියෙනවා. වැදගත්ම කාරණේ තමයි ගංවතුර හරහා ගමන් කිරීම. බොහෝ දෙනෙක් ගංවතුර ප්‍රදේශවලදී ඒවා නැරඹීමට යනවා. සමහර විට ගංවතුරේ ක්‍රීඩා කරන අවස්ථාත් අපි දකිනවා. මේවා ඉතාම අනතුරුදායක දේවල්. ගංවතුර හරහා ගමන් කිරීම හැකි සෑම අවස්ථාවකදීම නතර කළ යුතු වෙනවා, නැතිනම් මේ ජීවිතහානියකින් කෙලවර වීමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාහන වගේ දේවල් ගම් වතුර හරහා රැගෙන යාමට උත්සාහ කිරීම ඊටාම අනතුරුදායක වෙන්නට පුළුවන්. දැන් අපි ගම් වතුර අවස්ථා කීපයක් නරඹමු. ගම් වතුරක් කතරම් විශේෂුණුද යන්න අපිට හඳුනා ගැනීම සඳහා මේ ඔබ දකින්නේ එවැනි ගම් වතුරකට ආසු වූ පුද්ගලයන් කීප දෙනෙක් බේරා ගැනීම සඳහා දරන උත්සාහයක්. අපිට පේනවා මේ ගම් වතුර කොයිතරම් ප්‍රබලද කියලා. නිවාස කඩා යාමට ඊටම ආසන්න නැතන් එවැනි අනතුරක් අත ළඟම තිබෙන බව ඔබට පැහැදිලිව පේනවා ඇති. එමගින් ඔබට ගම් වතුර ආපදාවක් කොයිතරම් හානිකරද භයානකද කියන එක තේරුම් ගන්නට පුළුවන්. මේ විදිහට ගුවනින් තමයි ගිහිල්ලා මේක බේර ගන්නට වෙන්නේ. එතකොට ගම් වතුර කොයි විදිහේ ආපදාවක්ද ඇති කරන්නේ කියන එක ඔබට පැහැදිලි වෙනවා ඇති. ගංගොතුර ආපදාවකදී මුදා ගැනීමක් සිදු කරන්නේ කොයි විදිහටද කියලා දැන් ඔබට අවබෝධයක් ලැබෙන්නටත් ඇති. එano ගංගොතුර ආපදාවක භයානක తත්වය ඔබට මේ වීඩියෝ මගින් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඇති. මේ තියෙන්නේ ඒ වගේ ඉදිකිරීමක් කඩාගෙන ගිය අවස්ථාවක ඒට කොටු වුණු මිනිසුන් බේරා ගැනීම සඳහා දරන උත්සාහයක්. ඔබට බලන්නට පුළුවන් මේ ජල ගැලීම් එහෙම නැත්නම් ගම් වතුර කොයිතරම් ආපදා තත්වයක්. මේ වීඩියෝ මගින් ඔබට යම් දැනුමක් එක් කර ගැනීමට හැකි වුණා ඒ මගේ සතුටට කාරණයක්. එහෙමනම් නැවතත් මේ වගේම ස්වභාවික ආපදාවකින් ඔබව දැනුවත් කිරීමට පැමිණෙන්නම්. ආයුබෝවන්.